බැසිල් රාජපක්ෂ මහත්තයා මට හිතා ගන්න බෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොහොමද අසාර්ථකුනේ කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ තියෙන දේශපාලනඥයෙක්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ ජ්‍යෙෂ්ඨෙක් වමෙන් දකුණෙන් ඉද්දි මං හිතන්නේ ඒක තමයි අපිට මේ ජනතාවට ප්‍රශ්නේ. ඔබ හැම එකම ජනතාව පිට තියෙනවා. නෑ එහෙම තියන්නේ දැන් මේ මේක අපිට ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ කොහමද අසාර්ථක වුණේ කියලා. ඉතින් අසාර්ථක වෙච්ච හැටි මං හිතන්නේ එතුමා පොතකින් කියලා තියෙනවා. ඉතින් ඒක මං ගාව තියෙනවා පොත. ඔව් ඉතින් මම නම් කියවන්නේ නැහැ. ඔය මේ සමාජ මාධ්‍ය තියෙනවා මන්ට යකා නැග්ගයි කියලා මං එහෙම පොත දැක්කෙත් කියෙව්වෙත් නැහැ. ඉතින් ඇත්තටම හැම එක්කෙනාටම එතුමාට සම්පූර්ණ නිදහස තියෙනවා. එතුමා මේ රටේ ජනවරමක් ගත්ත නායකයෙක් හැටියට තමුන්ගේ කතාව කියන්න. ඇයි ඒකට අපි තරහ ගන්න? අපි මම නම් ඒක කිසිම විදිහකට නැහැ. යම් ව්‍යාකාරයක යම් අඩුපාඩුවක් අපි මේ සදහන් වෙලා තියෙනවා. ඒ අඩුපාඩුව පෙන්වලා දෙන්න එක නිවැරදි කරන එක හැම එක්කෙනාගේ යුතුකම. සමහරු මේ මගේ දරුවෝ ගැන හිතන් කියලා තියෙනවා. මම දැක දුව දුන්නේ නැත්තේ අන්ද තරාගුණේ නැද්ද මොකද්ද කියලා. ඒ වගේ පාත්තත් වෙන අපි නම් පත් වෙන්නේ නැහැ. එහෙම කිසිම විදියක අපිට හැබැයි ඉතින් මම අගය කරනවා මේ රටේ මේ වගේ අවස්ථාවක් එතුමාට එහෙම නිදහසක් ලැබීම ගැන ඒ තමුන්ගේ කතාව කියන්න දෙන්න ඕන පොතකේ. ඔය ඉතින් එහෙම නැත්තම් ඉතින් කොහොමද ඒව දැන් ඔබ දැක්කනේ ගලා විට වෙච්ච දේ. ඇයි මේ සහෝදරය කතාව ඔබ කියුවේ නැත්තේ? නෑ ඉතින් මට ඒ කතාව කියවන්න අවශ්‍යතාවයකුත් නෑ. මම කියවන්න ලැබුණෙත් නෑ. ඉතින් මං කියවනවා අදට දැන් හැමෝම කියවලා ඇති. ඉතින් පොත්තේ මුද්‍රණයක් ඉවර වෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ සදාන් හුසේන් වගේ ගඩාභය වගේ කට්ටියට උන දේ නොවි මේ බෞද්ධ රටේ පින්වන්තකම හන්ද තමයි ජනතාවගේ තියෙන හොඳ ගතිය හන්ද තමයි අද අපි ජීවතුන් අතර ඉන්නේ. ඉතින් ඒ தත්ත්වයේ ඉස්සරහටත් අපි රැකගමු කියලා තමයි කියන්නේ.